දැන් තවත් පුවත් කිහිපයක්. මහියංගණය අලුත්තරගම විරාණගම ගම්මානයේට ඊයේ සහ අද දිනේ අවස්ථා කිහිපයකදී මාළු වැසි ඇදවට ඉදිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ ප්‍රදේශයේ මෙතෙක් දැක නොමැති මාළු විශේෂයක් මෙලෙස වැස්ස සමග බිමට වැටි ඇති බවයි. වයිම බලත් ඉංග්‍රීසි ඩිප්ලෝමාදාරීන් සිය ගුරුපත්වීම් මේ වෙනතෙක් ලබා නොදුන් බවට චෝදනා කරමින් ගාලුමුදුර පිටියේදී අද විරෝධතාවයක නිරත වුණා. 2019 වසරට අදාළ විශ්වවිද්‍යාල කඩේම් ලකුණු ගැටළු හේතුවෙන් අසාධාරණයට ලක් වූ සියලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාල වරම් ලබා දෙන ලෙස බල කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව වේජිනරතන හිමි සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් ඉක්උත් ජනාධිපතිවරණයේ ඉදිරිපත් වූ දුමින්ද නාගමු මහතා අධ්‍යාපන අමාත්‍යාංශයට අද පෙත්සමක් බාර දුන්නා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂාර ජයරත්න මෙනවිය පාස්කු කොමිසමට අපහාස කළ බවට නැගුණු චෝදනා සම්බන්ධයෙන් අභියාචන අධිකරණය හමුවේ නෛතික පියවර නොගැනීමට ජනාධිපති කොමිසම අද තීරණය කළා. ජනාධිපති කොමිසම මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර කළ ප්‍රශ්න කිරීම් අතරතුර නිෂාර ජයරත්න මෙනවිය කඳුළු සලමින් සංවේදී වුණා. පූජ්‍ය මාකල්කන්දේ සුදත් හිමියන් 2019 ජූනි මාස 10 වන දින සිදු කළ මාධ්‍ය ප්‍රකාශයකට පිළිතුරු ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි ලබා ගැනීම සඳහා නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිෂාර ජයරත්න මෙනවියව ඉක්උත් 17 වන දින පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා. කෙසේ වෙතත් රජයේ නීතිඥවරිය සිය හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් ආකාරය පිළිබඳව බලවත් අප්‍රසාදය පළ කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිෂාර ජයරත්න මෙනවියව කොමිසමට අපහාස කළ සාක්ෂිකාරයක් ලෙස සලකන ලෙස ඉල්ලීමක් කළ අතර එයනුව අද දින නීතිඥ නියෝජනයක් සහිතව කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති කොමිසම නීතිපති සම්බන්ධීකරණ නිලධාරියට දැනුම් දුන්නා. එෙහිදී කොමිසමේ සභාපති විනිසුරවරයා තීරණය ලබා දීමට පෙර ඔබට යමක් පැවසීමට ඇද්දයි රජයේ නීතිඥ නිෂාර ජයරත්න මෙනවියගෙන් විමසීමක් කළා. එෙහිදී ජනාධිපති කොමිසම ඇමතු නිෂාර ජයරත්න මෙනවිය මෙලෙස කියා සිටියා. ස්වාමීනි, මම කිසිදු අවස්ථාවක කොමිසමට අපහාසයක් සිදු කළේ නැහැ. ඇතැම් අවස්ථා වලදී තර්ජනාත්මක නිന്ദා සහගත ප්‍රශ්න සිම් සිදු වුණා. සාමාන්‍ය දැනීමක් නැද්ද කියවන්න බැරිද වැනි විමසීම් සිදු වුණා. නිවැරදිව රාජකාරී සිදු කරන නිලධාරියෙක් මේ ආකාරයෙන් අපහසුවට පත් කිරීම සාධාරණ නැහැ. එබැවින් මා කොමිසමට අපහාස කළා කියන පොත මාධ්‍ය හරහා පළ කිරීමෙන් මගේ නමට අපහාසයක් වෙන්න දෙන්න එපා. ඒ සමග අපගේ ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.